ඔන්න ඉතින් අදත් අපි ආවා අලුත් හොටෙල් බ්ලොග් එකකින් ඔයාලව හමු වෙන්න. ඉතින් අද අපි ඔයාලව එක්කන් යන්නේ නුවර තියෙන ලස්සන හොටෙල් එකකට. හොටෙල් තිලංකා. කැන්ඩි වල තියෙන ලස්සන හොටෙල් එකක් හොයනකොට අපි දැක්කා තිලංකා හොටෙල් එකේ ලස්සන සිටි වියව එකක් තියෙනවා කියන එක. ඉතින් මුළු නුවරම ලස්සනට තිලංකා හොටෙල් එකට පේනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ හොටෙල් එක අපේ ඩෙස්ටිනේෂන් එක විදියට තෝරගත්තේ. දැන් මේ ඔයාලා දකින්නේ හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක. මෙතනින් ඇතුල් වුණාම තමයි අපේ රිසෙප්ෂන් ඒරියා එකයි ලොබි ඒරියා එකයි දකින්න හම්බෙන්නේ. චෙක්ඉන් ප්‍රොසීඩිය එක වෙනකන් අපි හිටියේ ලොබි ඒරියා එකේ. ඉතින් ඔයාලට වාඩි වෙලා ඉන්නකොට බලන්න ලස්සන ලස්සන නුවර රාජධානියට අයත් චිත්‍ර ගොඩාක් මේ බිත්තිවල එල්ලලා තියෙනවා. හොටෙල් එකට ගොඩක් ටූරිස්ට්ලා එන නිසා එයාලා මේ හොටෙල් එක ඇතුළෙම ජෙම් ඇන් ජුවෙලරි ෂොප් එකකුත් මේන්ටේන් කරනවා. චෙක්ඉන් ප්‍රොසීඩිය එකෙන් පස්සේ මේ අපි යන්නේ අපේ රූම් එකට. අපි ගත්තේ ස්වීට් කැටගරි එකේ රූම් එකක් නිසා අපේ රූම් එක තිබ්බේ මේ හොටෙල් එකේ 4th ෆ්ලෝ එකේ. එහෙනම් ඔන්න අපි දැන් යමු අපිට හමුණු රූම් එක බලන්න. මේ තමයි අපේ බැල්කනි එකට පේන වීව් එක. ඉතින් මුළු නුවරම හරි ලස්සනට අපේ බැල්කනි එකට පෙනුණා. ඉතින් මේ දැන් ඔයාලට පේනවා වගේ අනිත් හොටෙල්ස් වල වගේම මේ හොටෙල් එකෙත් අපිට රූම් එකට අවශ්‍ය කරන හැම දෙයක්ම තිබුණා. සේෆ්ටි ලොකර් එකක්, මිනි ෆ්‍රිජ් එකක්, එතකොට තේ හදාගන්න අවශ්‍ය කරන බඩු ඒ සේරම මේ හොටෙල් එකේ තිබුණා. මේ වෙනකන් ගිහින් තියෙන හොටෙල්ස් වලින් අපි ආසම වීව් එක තිබ්බේ මේ තිලංකා හොටෙල් එකට. මේ හොටෙල් එකට යුනික් දෙයක් විදිහට අපි දැක්කේ මේ ඔයාලට පේන පැවිලියන් එක. හැම රූම් දෙකක් අතරම සීටින් ඒරියා එකකුයි ඒ වගේම ලස්සන ඉන්ටීරියර් එකකුයි මේ පැවිලියන් එකේ අපිට දකින්න හම්බුණා. මේ තියෙන්නේ මේ හොටෙල් එකේ පූල් ඒරියා එක. මුළු
සිටියකම ලස්සනට පේන ඉන්ෆිනිටි පූල් එකක් තමයි තිලංක හොටෙල් එකට තියෙන්නේ. ගමනේ මහන්සිය යන්න පොඩ්ඩක් රෙස්ට් කරලා අපි ආවා අපේ ඩිනර් එක ගන්න. අපි ගිය වීකෙන්ඩ් එකක නිසා අපි ගියපු දවසේ අපිට මීල්ස් තුනම හම්බුනේ බුෆේස් විදියට. මේ ඔයාලට පේන්නේ එදා තිබ්බ ඩිනර් බුෆේ එක. ලොකු වෙරයිටි එකක් නැති වුණත් තිබ්බ හැම කෑමක්ම ගොඩාක් රසිත තිබ්බා. ලයිට්ස් දැම්මම මේ තියෙන වීව් එක නම් කියලා වැඩක් නෑ. ටුවරිස්ට්ලා එළියට වෙලා මේ වීව් එක මාරම විදියට එන්ජොයි කරනවා අපි දැක්කා. මේ තියෙන්නේ අපේ බැල්කනි නයිට් වීව් එක. ලස්සනයි නේද? තිලංක හොටෙල් එකේ ඉඳන් දළදා මාලිගාවට තියෙන්නේ විනාඩි 10ක වගේ දුරක්. ඉතින් ඔයාලා තිලංක හොටෙල් එකට ආවොත් අනිවාර්යයෙන්ම දළදා මාලිගාව වඳින්නත් අමතක කරන්න එපා. ඔන්න දැන් අපි අපේ බ්‍රෙක්ෆස්ට් එක ගන්න ඇවිල්ලා ඉන්නේ. පේන්නේ එදා තිබ්බ ලන්ච් මෙනු එක. ඉතින් ලන්ච් එකෙත් ලොකු වෙරයිටි එකක් තිබ්බේ නැති වුණත් තිබ්බ හැම කෑමක්ම ගොඩාක් රසිත තිබ්බා. ඔහොම තමයි අපේ තිලංක හොටෙල් එකේ ස්ටේ එක ගෙවුනේ. ඔයාලා තවත් මේ වගේ හොටෙල් බ්ලොග්ස් බලන්න කැමති නම් අපව subscribe කරලා තියාගන්න. ආයෙමත් හොටෙල් බ්ලොග් එකකින් එනකන් දැනට ගිහින් එන්නම්.